Now, live at 10:30. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ රාත්‍රී 10:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. සුපුරුදු පරිදි අදත් ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර මුලින්ම සිරස්තල. පළාත් සභා සංශෝධන පනත යටතේ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දැනුම් දෙයි. වෙනස්කම් රසක ඉඟි පළවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ සම්මේලනයේ හෙට තීන්දුව හරියට අපි හැම වෙලාවකම ගන්නවා. ඒක ගැන කිසි ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. හෙට අධිකාර ජනාධිපතිතුමා යම් විශේෂ ප්‍රකාශනයක් කරයි. දෙදින නිල සංචාරය ආරම්භමින් අගමැතිතුමා මාලදිවයිනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන විපක්ෂ නායකගේ විශ්වාසය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොයි වෙලාවකවත් මම හිතන්නේ නැහැ ජනාධිපතිවරයා ආපහු මේක ගිහිල්ලා හේතු කරයි කියලා එක්සත් ජාතික පක්ෂයට. දයසිරිගේ ප්‍රකාශයට රෝහිතගේ ප්‍රතිචාරය. එතකොට වෙන කවුරු හරි ඇවිල්ලා මනමාලිව අරගෙන ගිහලා දූෂණය කරනකම් බලන් ඉන්න මනමාලයට මගේ හැටියට නම් මං කියන්නේ දෙකේ දෙකේ පොල්ලකින් ඔළුවට දෙන්න. අභව ප්‍රාප්ත වූ සියවසේ මිනිසා. තහනම් ගමනේ ප්‍රතිඵල. මුලින්ම දේශීය ප්‍රවෘත්ති. පළාත් සභා සංශෝධන පනත යටතේ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනාධිපතිතුමාට දැනුම් දී තිබෙනවා. ඒ ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ මත විමසීමකට අනුවයි. පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පසුගිය 23 වෙනිදා ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට නිල කාලයේ අවසන් වී ඇති පළාත් සභා සඳහා ඡන්ද විමසීමේ හැකියාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ මත විමසීම අනුවයි. පළාත් සභා සංශෝධන පනත යටතේ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිතුමාට දැනුම් දී ඇත්තේ ඒ අනුවයි. අර්ථ නිරූපණ ආඥාපනතේ විධිවිධාන පරිදි අදාළ සංශෝධනයට පෙර පැවති නීතිය යටතේ ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව සංශෝධන පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිතුමා විසින් ඡන්දය පැවැත්වීම සඳහා සීමා නිර්ණ කමිටුව අමාත්‍යවරයා වෙත බහර දී ඇති වාර්තාවේ සඳහන් සීමා මායිම් ප්‍රකාශයට පත් කිරීමේ බලයක් ජනාධිපතිතුමා සතු නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබෙනවා. හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරයේදී ජනාධිපතිතුමා විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද ප්‍රකාශ කළා. නිදහස් පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත ප්‍රතිපත්ති මාලාවද හෙට ඉදිරිපත් කරන බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය හෙට පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. හරියටම අදට 68 වසරකට පෙර සැප්තැම්බර් මාසේ 2 වෙනිදාකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහත්මන්ගේ මෙහෙයවීමෙන් මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබුවේ. ඒ අනුව හෙට දවසේදී මේ 68 වසරක ගමන් මඟ සම්පූර්ණ කරමින් සංවත්සරය පැවැත්වෙනවා මේ පරිශ්‍රය තුළදී. එහි කටයුතු සොයා බැලීමට නිදහස් පක්ෂ මහලේකම්වරයා ඇතුළු පිරිසක් අදම ස්ථානයට පැමිණියා. අපි බලාපොරොත්තු වෙනවා 15,000කට අධික ජනතාවක් ශක්තිමත්ව එකතු වෙලා අපි වැඩිදුරටික් කරනවා. මෛතන ඉතාම සාර්ථක සම්මේලනයක් පවත්වන්න ලැබී කියලා අපි විශ්වාස කරනවා. තීන්දුව හරියට අපි හැම වෙලාවකම ගන්නවා. ඒක ගැන කිසි ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. හෙට අධිකාර ජනාධිපතිතුමා යම් විශේෂ ප්‍රකාශනයක් කරයි. අපි බලාපොරොත්තු වෙනවා පක්ෂයක් විදිහට අපේ ඉදිරි අනාගත වැඩපිළිවෙල පිළිබඳව යම් ඉදිරිපත් කරන්න පක්ෂ ප්‍රතිපත්ති රාමුවක්. මොකද ඒ මත තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ තිවන ආණ්ඩු ඇතිවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොයි ආකාරයටද කටයුතු කරන්න කියලා. අපේ ෂෝ එක නෑ හොඳට වැඩේ කරනවා බය වෙන්න එපා. නමුත් රටට පක්ෂයට අපිට අවශ්‍ය කරන ශක්තිය හෙට සම්මේලනයෙන් පස්සේ ලැබෙයි කියලා විශ්වාස කරනවා. මේ ආසන සීමා සහිතයි ඇතුලේ ඉන්ඩෝ ස්ටේඩියම් එකේ බැරි වෙලා හරි පරක්කු වෙලා આવුත් එහෙම එළියෙන් තමයි බලන්න වෙන නිසා ඊළඟ පෙරේර මන්ත්‍රීතුමාට SBD සනාග මන්ත්‍රීතුමාට ආරාධනා කරලා තියෙන්නේ AI වෙන පක්ෂක සමාජිකත්වයේ ගත්තට පස්සේ ඒගොල්ලන්ට දෙන ප්‍රශ්නේ අපිට නෑ තාම. මොකද මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරේ මිසක් එහෙම හැමෝගෙම සංවත්සරයක් නෙමෙයි මේක. පොහොට්ටුවේ සමාජිකත්වයේ ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව එකතු කරන්නනේ.
වෙන දන්සලක්වත් එහෙම දෙයක් නෙමෙයි මේක හෙට පවත්වන්නේ 68 වන සංවත්සරය. හෙට උදේ වෙනකොටත් පුළුවන්කම තියෙන නැවතතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ගත්තොත් ඒ තුන වෙන්න කලින් සමාජිකත්වය ගත්තොත් ඒත් එන්න පුළුවන්. ඔබතුමා ඔය කියන සම්දාහය එකතු කරගන්නවා කියන පාර්ශවයේ හැම පාර්ශවකම හෙට ආරාධනා කරලා තියෙනවා. සියලුම පක්ෂවලට අපි ආරාධනා කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 68 වන සංවත්සරය කියලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පියවරක් ඉදිරියට තියෙන දවසක් බවට පත් වෙයි. මොකද වෙනස් වෙනවා කියන පිම්ම එහෙම නැත්නම් ඒ පණිවිඩ දකින්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඈත ප්‍රදේශවලින් දැන්ටමත් එන්න පටන් අරගෙන තිබෙනවා උතුරු ප්‍රදේශයෙන්. ඒ වගේම රට පුරා විවිධ ජන කොටස් නියෝජනය කරමින් දෙමළ, සිංහල, මුස්ලිම් කියන සියලුම ජන කොටස් නියෝජනය කරමින් පැවැත්වෙන සම්මස්සරයක් තමයි මේ වතාවේ පැවැත්වෙන්නේ. රට වටේම හැමෝම එනවා කියලා කිව්වා. පක්ෂෙන් ගියා කියලා ආරංචි වෙච්ච කට්ටියත් හිට එනවා කියලා තියෙනවා. ඉතින් වටිනාකමක් නැති කට්ටියට ආරාධනා කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. බැරි වෙලාවත් ආවොත් දැන් හෙට උදේට ආවොත් අර එළියේ තියෙනවා අපි ස්ක්‍රීන් එකක් දාලා. එතෙන් දගෙන ඔක්කොටම බලන්න අවස්ථාවක් තියෙනවා. හෙට දවස තවත් සුවිශේෂී වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ජන්මදිනයේද හෙට සැප්තැම්බර් 3 වෙනිදාට එදී තිබීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින සාකච්ඡා අසාර්ථක කර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වැළැක්වීමට මේ වන විට කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ප්‍රකාශ කළේ නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක කිරීමට නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන කරුණු පදනම් විරහිත බවයි. ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත වෙති පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ සිය මැතිවරණ සටන මේ වන විට ආරම්භ අවසන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සන්ධානගත වීමට සාකච්ඡා පැවැත්වෙන අතරතුර පොදුජන පෙරමුණ එම පෙරමුණට සහය දක්වන පක්ෂ සමග සන්ධානගත වෙමින් සිය සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ මෙවන් පසුබිමකයි. කෙසේ වුවත් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීමට දෙපාර්ශ්වයෙන්ම සාකච්ඡා පැවැත්වෙන අතරතුර නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබලයින් කිහිප දෙනෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහාය පළ කරමින් එහි සමාජිකත්වයද ලබා ගත්තා. මේ ගැන නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයසිරි ජයසේකර මහතා ඊයේ පළ කළේ මෙවන් අදහසක්. දැන් බඳින්න ලෑස්ති වෙලා ඉන්නකොට කසාදේ තීන්දුව වෙලා තියෙනකොට මනමාලි වරන් කියලා දූෂණය කරනවා නම් ඒ කසාදේ කරන්න පුළුවන්. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මේ දිහ කරන්න හදනවා කියන එක තේරෙන්නේ නැද්ද අපි? අපි මේ මොඩියෝ කියලා හිතුවා. ඔහුන් යන්නේ කොහාට? මට දුමිද්ද දැන් යන්න දිහා පේනවා. ඔහුට ඕන කම් කියන එක්සත් ජාතික පක්ෂයට යන්න. දයසිරි ගැන මට එහෙම කියන්න බෑ. හැබැයි දයසිරිලා මේක දිනෙන් දින පස්සට දාන්නේ සජිත් අපේක්ෂකත්වය හම්බෙයිද? එහෙම වුණොත් මොකක් හරි සජිත් එක්ක ගැට ගහ ගන්න එහෙම හිත එහෙම වද්දෝ කියලා අපිට හිතෙනවා. එහෙම නොවේවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී යලිත් වතාවක් මේ පිළිබඳ සාකච්ඡා වූ අතර මාධ්‍ය හමු කිහිපයකදීම ඒ පිළිබඳව අදහස් පළ වූයේ මෙලෙසින්. කවුරු ලේබල් ගැව්වත් අවසානයේ අපි ගන්න තීන්දුව තමයි තීන්දුව බවට පත් වෙන. ඒ නිසා කවුරු උත්සාහ කරනවා නම් ලේබල් ගහලා ඒ අයටත් ශක්තියක් ලබා දුන්නු ශ්‍රී ලංකා කාර්යය විනාශ කරන්න අමාරු දන් උත්සාහ කරනවා නම් අපි නොබියව කියනවා. ඕනෑම මඩකට අපි සූදානම්. හැබැයි මේ මඩත් එක්ක අපි වැටෙන්න සූදානම් නැහැ. බාධකයක් හැටියට දැන් සඳහන් කරන්නේ එස්.බී. දිසානායක හා ඩිලාන් පෙරේරා කියන මන්ත්‍රීවරුන් අප සමග එක්කාසුයි. දැන් මේ කරන්න හදන්නේ මේක නොකරන තැනට ගේන්න ඒ සඳහා ව්‍යාජ හේතුවක් ඉදිරිපත් කරන්න. අපිට මේ 3-4 දිනක් එකතු කරන් ගිහිල්ලා පොජන පෙරමුණත් එක්ක එකතු වෙන නෙමෙයි අපි හදන්නේ. අපිට මේක කඩාකප්පල් කරන්න උවමනාවක් නැහැ කියන එක බොහොම පැහැදිලි. හැබැයි ඒ නිසාම අධිතක්ෂීර වලට ඇවිල්ලා වුන් ක්‍රියා කරනවා නම් මොකද මෙත මේවා කරන්න ගියාම අපිටත් තවත් තීන්දුව ගන්නවක් අපිටත් ගන්න පුළුවන්. මම ඔබෙන් අහනවා ප්‍රශ්නය. කසාද බඳින්න ඉන්න මනමාලිව මනමාලයා වෙන්න ඉන්න කෙනා පරිස්සම් කරන්නේ ඇහැක් පරිස්සම්. හරි මාදරේ. එතකොට වෙන කවුරු හරි ඇවිල්ලා මනමාලිව අරගෙන ගිහලා දූෂණය කරනකම් බලන් ඉන්න මනමාලයාට මගේ හැටියට මම කියන්නේ දෙකේ පොල්ලකින් ඔලුවට දෙන්න. තමන්ගේ මනමාලිව ආරක්ෂා කරගන්න බැරි මිනිහා කොහොමද? තව දේවල් කරා. ඒ නිසා මම හිතන්නේ මේ සාකච්ඡා ගෙනියනකොට මම හිතන්නේ ඉතාලම හොඳයි. අර සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා මේ හදිසි අනතුරු වාට්ටුව අර ඔපරේෂන් කරනකොට ප්ලාස්ටර් වර්ගයක් තියෙනවා. වැඩි පිට වෙච්ච ඔපරේෂන් වල අලවන ලොකු ප්ලාස්ටරයක්. අන්නෙන් ලොකු එකක් කටට ඇලෙව්වා නම් හරි දයසිරි ජයසේකර. අපිට රජ කරන්න බැරි වුණත් රජුන් හදන පක්ෂයක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් වෙලා තියෙනවා. අපේ ශක්තිය නැතුව රජුන් හදන්නට කොයි පක්ෂයටවත් පුළුවන් කමක් නැහැ. තෙදින නිල සංචාරයක් ආරම්භ වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගියා. ඒ මාලදිවයින ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සාලි මහතාගේ ආරාධනයකට අනුවයි. එහිදී දිරට අතර අවබෝධතා ගිවිසුම් 4කටද එළඹුණා.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 101 දරන ගුවන් යානයෙන් අද උදෑසන 7:30ට මාලදිවයින බලාපිටත් වුණා. මාලේනුවර වෙළනා ජාත්‍යන්තර ගුවන් තුඩුපළින් මාලදිවයින පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස එරට විදේශ මාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාලදිවෙන් ජනාධිපති මන්ත්‍රී වන ජනරජ චතුරස්‍රයට පැමිණි අතර එහිදී අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ මාලදිවෙන් ජනාධිපති ඉබ්‍රාහීම් මොහමඩ් සාලි විසින්. එහිදී අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ආචාර වෙඩිමුර උත්තමාචාරයක් සහ හමුදා උත්තමාචාරයක් පිරිනැමුණා. විසා පහසුකම් ලබාදීම සමාජ ආරක්ෂණය වෘත්තීය පුහුණුව සහ උසස් අධ්‍යාපනය යන ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් හතරකටද මෙහිදී එළඹුණා. මෙම අවස්ථාවට රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, දයාගමගේ යන අමාත්‍යවරු සහ රාජ්‍ය මාත්‍ය අනුමා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී වුණා. අනතුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවෙන් ජනාධිපති ඉබ්‍රාහීම් මොහමඩ් සාලි මහතා ඒකාබද්ධ මාධ්‍ය හමුවකටද එක් වුණා. It is a great honor and privilege for me to welcome Prime Minister Ranil Wickremesinghe and his delegation to the Maldives. The Maldives and Sri Lanka enjoy a traditionally close and historical relationship. මාලදිවයිනත් ශ්‍රී ලංකාවත් අතර ඇත්තේ සාම්ප්‍රදායික මෙන්ම ඓතිහාසික බැඳීමක්. ඉන්දියන් සාගරයේ අවට සිටින සමීප මිතුරෙකු වන ශ්‍රී ලංකාව සමග අපිට ආවේනික බොහෝ දේ අපි බෙදා හදා ගන්නවා. The visa facilitation agreement we signed today. වීසා පහසුකම් පිළිබඳ ගිවිසුම් මගින් මාලදිවයින් සිසුන්ට විශාල සහනයක් ලැබෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය රැකවරණය පතා එන මාලදිවයින් ජාතිකයින්ට ලංකා රජය දක්වන්නා වූ සහය ඉතා අගය කොට සලකනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රෝහල් තුල ශරීර කොටස් බද්ධ කිරීමේ කාර්යයේදී මාලදිවයින් පුරවැසියන් හට ලක් රජය විසින් ලබා දෙන්නා වූ සහයෝගය මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා. We signed two important MOUs. අද අපි තවත් අවබෝධතා ගිවිසුම් දෙකකට එළඹුණා. තාරුණ්‍ය නිපුණතා සංවර්ධනය සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් අප දෙරටටම බලපා ඇති ජාත්‍යන්තර මට්ටමේ අනෙකුත් කරුණු පිළිබඳවද අප දෙපළ සාකච්ඡා කළා. ත්‍රස්තවාදයෙන් අපගේ වැසියන් ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහිද අප දෙදෙනාගේ අවධානය යොමු වුණා. මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයටත් එම ජනතාවටත් අපගේ ශෝකය පිරිනමනවා. ප්‍රචණ්ඩකාරී අන්තවාදය සහ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා සෙසු රටවලට සහාය දීමට මමත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාත් එකඟතාවයකට පැමිණියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිත්වයේ දරන ඉන්දිය සාගර සමුළුවද මාලදිවයිනේදී හෙට සහ අනිද්දා දෙදින පැවැත්වෙනවා. ඊට ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරය ඇතුළු රටවල් 35ක නියෝජිතයින් සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ. උගත් සමාජයක් බිහිකර සියලු දෙනාට සමාන අවස්ථා ලබා දී සමාජ සාධාරණත්වයේ තහවුරු කිරීම රජයේ ආරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නවක ගුරුවරුන්ට පත්වීම් ලිපි බෙදා දීමේ උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ තාක්ෂණික යුගයේ ගුරුවරයාගේ දැනුම යාවත්කාලීන කර ගැනීම අවශ්‍යතාවක් මතු ඇති බවයි. බස්නාහිර පළාතේ උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රධාන උත්සවය අද පැවැත්වුණේ කොළඹ පදනම් ආයතනයේදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී පසුගිය ජූනි මාසයේ පැවැත් වූ ගුරු තරඟයට පෙනී සිටි අයදුම් කරුවන් 15,000 අතරින් පළමිනි වටේ සඳහා 587 දෙනෙකුට ජනපති අතින් පත්වීම් ප්‍රදානය කෙරුණා. අප
අපි කුඩා කාලේ අපි සංස්කෘතික දරු. අපි පරිගණකයේ දැකලා නැහැ, ජංගම දුරකථනයේ දැකලා නැහැ, අන්තර්ජාලයේ දැකලා නැහැ, රූප වාහිනියේ දැකලා නැහැ, gedara විදුලිය නැහැ, පිලාම්පුව. ඒ සමාජයේ හැදිච්ච අපි ඒ වයසේ සංස්කෘතික දරු. හැබැයි ඔබට තිබෙන අභියෝගය කුමක්? ඔබ හෙට ඉඳලා යන පන්තියේ ඉන්නේ තාක්ෂණික දරුවෙක්. දරුවාගෙන් ඔබ ප්‍රශ්න අහනවාට වඩා දරුවා ඔබෙන් ප්‍රශ්න අහන. එතකොට ඔබට අභියෝගයක් ඒ දරුවා. පන්තියේ කාල සීමාව දරුවෙකුට තමයි පැය 5ක් කරලා දෙන්නේ. අනික් මුළු පැය ගණන හෙට පන්තියට යන ගුරුවරයා දරුවාට උගන්වන්න සූදානම් වීමයි. පන්තියට යන විට ගුරුවරයා සූදානම් නැත්නම් විෂය නිර්දේශන අදාළ දේ වගේම ඉන් බාහිර දේ ඒ දේවල් දරුවා සමග කැළඹෙනවා. ඔබේ පන්තියේ දරුවන් 40 දෙනෙක් ඉන්නවා නම් ඒ සෑම දරුවෙක් පිළිබඳව වෙන වෙනම පුජ්ජලික ඔබට අවබෝධයක් තිබෙන්න ඕන පන්ති භාර ගුරුවරයා විදිහට. ඒ නිසා දරුවන්ට ආදරය කරන පිරිසක් විදිහට ඔබ දරුවන් රැක බලා ගන්නා පිරිසක් විදිහට ඔබට පුළුල් වගකීමක් බාර වෙනවා. ආණ්ඩු පක්ෂයේ රැකගැනීම සඳහා තුන්වැනි ජනාධිපති අපේක්ෂක සිහිනයක සිටින විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පිළිබඳව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙළි කළා. ඒ ඊයේ බත්තරමුල්ලේ පැවති පිවිතුරු හෙළවුරුමය පක්ෂ සම්මේලනයට සහභාගි වෙමින් තුන්වෙනි අපේක්ෂකයන් පිළිබඳව බලාපොරොත්තු තියාගෙන ඉන්න සමහරු ඉන්නවා. ඒ අය බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ජයග්‍රහණය කරන්න නෙවෙයි. තුන්වෙනි අපේක්ෂකයාට උනා කාරු හරි පරද්දන්නේ එම නැත්නම් කවුරු හරි දිනවන්න. මොන කඳවුරද දිනවන්නේ කියන එක පිළිබඳව මොන කඳවුර පරද්දන්නේ කියන එක පිළිබඳව මම හිතන්නේ ජනතාවට දැන් හොඳ වැටහීමක් තියෙනවා. ඒකට හේතුව වැඩිම විවේචනය වෙන්නේ කවද කියන එක අපිට පැහැදිලි. ආණ්ඩුව පරාජය කරන්න යන්න පුළුවන් හැම අවස්ථාවකදීම ඒ ආණ්ඩුව රැකගත්තේ කවුද කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. විපක්ෂය නියෝජනය කරත් ආණ්ඩු පක්ෂයේ වගේම කටයුතු කරපු පිරිසක් විපක්ෂය තුල ඉන්නවයි කියන එකත් ඔබට අමුතුවෙන් මම පැහැදිලි කරලා දෙන්න ඕන නැහැ. එමනම් මේ උදවිය මේ රටේ බලාපොරොත්තු වෙන්නේ නැවත නැවතත් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කිරීමේ පරමාර්ථයයි කියන එකයි මම විශ්වාස කරන්නේ. මෙයතර අද පැවති උත්සවයකින් අනතුරුව පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකච්ඡා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසුවා. මගේ දැනගෙන කිසිම බාධාවක් තියෙනවා කියලා. කිසිම බාධාවක් ඒකට ඇති වෙන්න විදියක් නැහැ මං හිතන්නේ. නෑ ඉතින් වාක් සමහර කොටහකට මේ සාකච්ඡා හොඳ නෑ. එයාලට ඕන එක්සත් ජාතික පක්ෂත් එක්ක සාකච්ඡා කරන්න. 99.9% ඕන අපිත් එක්ක කවුරුලා ආණ්ඩු විරෝධී එක්සත් ජාතික පක්ෂ විරෝධී ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොයි වෙලාවකවත් මං හිතන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ජනාධිපතිවරයා ආපහු මේක ගිහිල්ලා හේතු කරයි කියලා එක්සත් ජාතික පක්ෂයට. අතීතයේ හෝ වර්තමානයේ ගැන පසුතැවීමෙන් අපට අහිමි වූ දේ ලබාගත නොහැකි බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද මෝදර ප්‍රදේශයේ පැවති උත්සවයකදී. මෝදර ප්‍රදේශයේ ඉදිකෙරෙනු ශ්‍රී ලංකා මුක්කුල තෝර සංස්කෘතික ගොඩනැගිල්ල විවෘත කිරීම හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, අමාත්‍ය රවි කරුණානායක මහත්වරුන්, මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අපිට අතීතය ගැන කතා කරන්න, වර්තමානය ගැන කතා කරන්න වැඩක් නැහැ. දැන්ම අපිට අහිමි වෙච්ච දේ අපේ දරුවන්ට, ඔබේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට නූපන් පරපුරට හොඳ ජීවිතයක් ගත කරන්න, සෞභාග්‍යමත් ජීවිතයක් ගත කරන්න, ධනවත් ජීවිතයක් ගත කරන්න. මම මේම කිව්වේ ජපානයේ අපි 48 වුණ තත්ත්වයේදී බලනවා නම් අද අපේ රටේ මේ ජනතාව ඉතාමත්ම සුඛෝභෝගී රටක ජීවත් වෙනවා. විශාල ආදායමක් ලැබිලා, විශාල කර්මාන්ත ඇති කරලා, සියලුම සැපවාසනා නියුත් රටක ජීවත් වෙනවා. නමුත් අද ඒකට ලැබුණේ නැහැ. ඒකට හේතුව අපි අන්තවාදී අදහස් නිසා අපි කටයුතු කරන නිසා. ඡන්ද කාලේ කතා කරන දේශපාලන වාතාවරණ නෙමෙයි, සත්භාවයෙන් සැබෑ මට්ටමින් කවුද එකට නායකත්ව දෙන්න පුළුවන් වන්නේ. ඒ බය තුරන් කරලා මේ මගේ රට කියලා එකට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණ කැටි කිරීම තමයි අප ඔබතුමාලා ඉදිරියේ තබන්නේ. ඒක තුල අපේ කතානායකතුමාත්, අප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්, ඒ වගේම අපේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිතුත් මමත්, අපේ එක්සත් ජාතික පෙරමුණ ඉන්න නායකයෝ වෙන මනෝ ගණේෂන්, දිගම්බරම්, රවුෆ් හකීම්, රිෂාඩ්ලා, ඒ වගේ අය, අපේ චම්පික ප්‍රණමක මැතිතුමාල, රජ සේනරත් මැතිතුමාල, සියලු දෙනාම එක රාශි වෙලා ශ්‍රී ලංකා අනන්‍යතාවය තහවුරු කරන්න මේ අපේ ශ්‍රී ලංකා රටක් කියලා කියන්න පුළුවන් විදිහක වාතාවරණ කැටි කරන එක අප ඔබතුමාල ඉදිරියේ තියෙනවා.
රටේ ආරක්ෂාව ස්වෛරීත්වය විනයගරුක බව සහ පරිසරික කරුණු මුල් කර ගනිමින් තම ප්‍රතිපත්ති සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සංධානයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ කඩුවෙල බුද්ධදාස ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකදී. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වයට පිවිතුරු හෙළ උරුමය සහාය පළ කිරීමේ විශේෂ මහ සම්මේලනය ඊයේ කඩුවෙල බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එෙහි හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් අපි අපේ ස්වෛරීත්වය ගැන කතා කරනකොට අපි භූ දේශපාලනය හරහා අපිට ඇති වෙලා තියෙන බලපෑම් පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිල්ලට භාජනය කරන්නට ඕන. අපි මොන රටක් එක්ක ගනුදෙනු කරත් අපි රටවලින් ණය ගන්නට පුළුවන්, රටවල් සමග ගිවිසුම් අස්සන්න කරන්නට පුළුවන්. නමුත් මේ කුමන දෙයක් කරත් එය හුදෙක් වෙළඳ ගිවිසුමක් පමණක් මිස අපේ රටේ ස්වෛරීභාවය පාවා දෙන හෝ අපේ රටේ භූ දේශපාලනික උපක්‍රමශීලී වශයෙන් වැදගත් වෙන අපේ රටේ කිසිම සම්පතක් පාවා දෙන ගිවිසුමක් වෙන්නට පුළුවන් කමක් නැහැ. රටේ ආරක්ෂාව ස්වෛරී බව, විනයගරුක බව, ඒ වගේම පරිසරය ආරක්ෂා කරගෙන රට සංවර්ධනය කරනවා කියන මෙන්න මේ කරුණු තුන මුල් කරගෙන අපි අපේ ප්‍රතිපත්ති සකස් කර තියනවා කියන එක මේ අවස්ථාවේදීම සන්තෝෂෙන් තමුන්නාන්සලාට දන්නවා. මේ අතර ඊයේ පැවති පෞද්ගලික බස්රථ හිමියන්ගේ හමුවේදී බස් හිමියන්ගේ ගැටලු සම්බන්ධයෙන් වූ යෝජනාවලියක්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දුන්නා. මම මේ රටේ ආරක්ෂිත විනයගරුක සමාජයක් හදනවා කිව්වම සමහර වෙලාවට පතුරවනවා මේ පොලිස් රටක් ඇති කරන්න හමුදාමය මිලිටරි ආණ්ඩුවක් ගේන්න යනවා කිය. නමුත් කල්පනා කරලා බලන්න ඔබ මහන්සියෙන් ආයෝජනය කළා දියුණු කරන්න යන ව්‍යාපාරය වෙනත් වෙනත් පුද්ගලයන්ට කප්පම් දෙන්න වෙනවනම් ඔබ ජීවිතයේ මහන්සියෙන් ඔබ උපයා ගන්නාදී ඔබට නැවතත් ආයෝජනය කරන්නට බැරි වෙන විදියට ඔබට කිසිවක් ඉතුරු වෙන්නේ නැත්නම් ඔබට හිත සැනසෙන්නේ ඔබේ ගමන යන්නට බැරි වෙනවනම් මම කතා කරන්නේ මෙන්න මේ සුරක්ෂිත රටක් බිහි කරන්නයි. මම කතා කරන්නේ මෙන්න මේ විනයගරුක සමාජයක් බිහි කරන්න. සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂක කරන තෙක් සටන අත් නොහරින බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂිම් මහතා පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සියලු දෙනාට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දුන් අතර පක්ෂය ඒ පිළිබඳ නිවැරදි තීරණය ගන්නා බවයි. අපි අපේක්ෂකයෙක් නම් කරන එක තාම හොඳින් හිතලා බලලා තමයි කරන්නේ. ඒ කියන්නේ මේ අපි පත් කරන්න යන්නේ මේ රටට නායකයෙක්. මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා අපිට තීරණයක් ගන්න ටිකක් හිතන්න වෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි සුදුසුම අපේක්ෂකයා. අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරු 55ක් 60ක් ඉල්ලීමක් කරලා අත්සන් කරලා මේ අපේක්ෂකයා තෝරගන්න කියලා. ඉතින් ඒක තාම කෙරුණෙත් නැහැ. දැන් අපි හෙට හෝ අනිද්දා බාර දෙනවා. ඒ වගේම අත්සන් සංඛ්‍යාවක් හෝ ඊට වැඩි කට්ටියගේ අත්සනින් එතුමාව අපේක්ෂකයා කරන්න කියලා. ඒ ඉල්ලීම බලවම එනවා. හැබැයි ඒ විසඳීම ලැබෙනතුරු සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ පොදු ජනතාවගේ ජනාධිපති අපේක්ෂකයා සහ ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා පක්ෂය ඇතුළෙත් පක්ෂයෙන් එළියෙත් අපි මේ අරන් යන අරගලය කිසිම විදිහක නතර වීමක් නැහැ. ජයග්‍රහණයේ තෙක්ම අපි යනවා. එහෙම පිරිසක් ඉන්නවා. ඒ අය ඉදිරිපත් වෙන්නේ නැහැ. සජිත් නෙමේ මම කියලා කියන කෙනෙක් නැහැ. ඒ වගේම සජිත් ජනාධිපති වුණාම සජිත්ට උඩින් කෙනෙක් සජිත්ව මෙහෙවන කෙනෙක් නැහැ. ඔහු මුළු රටේම නායකයා. අනෝගණේශ නමාත්‍රය ප්‍රකාශ කරා පොදු අපේක්ෂකයා කවුද කියලා එයා දන්නවලු. ඒ මම දන්න කෙනාම තමයි එතුම දන්නේ. විපක්ෂේ ඉන්න අය අපි ගැන ඕනට වැඩි හිතනවා. අපි අතර ගැටුම් තියෙනවා, ප්‍රශ්න තියෙනවා, ගා ගන්නවා, බැන ගන්නවා, මරා ගන්නවා කියලා කියනවා. අපතල එහෙම දෙයක් නැහැ. අපි සංවාදයක් තියෙනවා, සාකච්ඡාවක් තියෙනවා. ඒක ගොල්ලන් අදිසි වෙලා එයායි විපක්ෂයා නම ඉදිරිපත් කරලා ඉවරයිනේ. දැන් ඒ ප්‍රශ්නයක් කියලා නේ පැත්තේ. ඒ අය කරා කියලා අපිට ඒ න්‍යාය පත්‍රයටද වැඩ කරන්න බෑ. කලබල වෙන්න ඕනේ නැහැනේ. වෙලාවට වෙනවා. වඩාත්ම සුදුසුයි කියලා හිතන්නේ කවුද දිනන්න පුළුවන් ඒක? බයිස්කෝප් එක පඩ ගන්නකොට කුරුණ යන්නේ. අකුරු යනකොට අපි මේ ඔක්කොම අවසන් සීන් එක කියන්න බෑ. අපි නම් නම් කරන්නේ මේ අපේසේ බමුණක් නෙවෙයි. ආනාග ජනාධිපති නම් කරනවා අපි. අඩු මාසෙන් දාන්නේ නැහැ දරුවා එළියට. අපේක්ෂකයා අපේ දරුවා හරියට මේ රට බාර ගන්න ඉන්න මේ රට බේරගන්නේ එතුමා හරි වෙලාවට. ඔයාලගේ අපේක්ෂකයා අත්‍යවම සජිත් ප්‍රේමදාස. ඉතින් හදිස්සි හරි අම්මේසේ මොකක් හරි වෙනසක් වුණොත් මගේ දේශපාලයනෝ මම හිතුවේ අවුරුදු 5ක විවේකයක් ගන්න නිවාඩුවක් ගන්න කොහොඳයි. ඒ අවුරුදු 5ක් ගෙදරින් මේක ප්‍රජාතන්ත්‍රවාදය. බොහෝ දෙනෙක් ඉල්ලුම් කරා. ඔක්කොමලට අවස්ථාව තිබුණා කතා කරන්න ඉල්ලන්න. දැන් අන්තිමට පක්ෂය ඒ හොඳ තීරණය ගන්න. අපි විශ්වාස කරනවා 6 වෙනිදා අපේ සාකච්ඡාවෙන් පසු අපේ අපේක්ෂකයා නම් කරනවත් එක්කම මීට වඩා ලොකු පිම්ම මේ රටේ ඇති වෙනවා. තව පක්ෂ වගේම සංවිධාන අපි එක එකතු වෙයි.
අද දවස ටෙලි කාටුනේ වෙතයි දැන් අවධානය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති ප්‍රකට විද්වතෙකු මෙන්ම කලාකරුවෙකුද වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද අභව ප්‍රාප්ත වුණා. අභව ප්‍රාප්ත වන විට 86 වෙනි වියේ පසු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ අවසන් කැමැත්ත මත ඔහුගේ දේහය රාගම වෛද්‍ය පීඨයේ වෙත බහර දුන්නා. එක්දහස් නවසය 33 වර්ෂයේ මාර්තු මස 4 වන දින කොළඹ ද සොයිසා රෝහලේදී උපත ලද කාලෝ ෆොන්සේකා මහතා මූලික අධ්‍යාපනයේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේදී ලබාගත් අතර ද්විතීක අධ්‍යාපනය සඳහා ඇතුළුුනේ මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයටයි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් තම විශ්වවිද්‍යාල දිවි ආරම්භ වූ ෆොන්සේකා මහතා තම පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන ලද්දේ එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන්. ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති දුරේද දැරූ ඒ මහතා වාමාංශික දේශපාලනයේ නියැලි කීර්තිමත් විද්වතෙකුද වනවා. විජය කුමාරතුංග මහතා සමග එක්ව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පිහිටුවීමේදී ආරම්භක පුද්ගලයෙකු ලෙස කටයුතු කළ කාලෝ ෆොන්සේකා මහතා ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයෙකු ලෙස දශක 4කට අධික කාලයක් වෛද්‍ය සිසු සිසුවියන්ගේ සියදහස් ගණනකට ශිල්ප ලබා දුන් ගුරුවරයෙක්. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නිරන්තරව සටන් කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ග්‍රන්ථ කර්තෘවරයෙකු මෙන්ම ප්‍රකට ගීත රචකයෙකුද වනවා. ඔහු රචනා කළ ගීත අතරින් වික්‍ර රත්නායකයන්, සුනිල් එදිරිසිංහයන් මෙන්ම සංගීතවේදී රෝහණ වීරසිංහයන්ටද ලද සහාය අපමණයි. සංගීතය හදාරපු නැති දොස්තරයෙකුගේ පදමාලා සහ තනුව ගායනා කිරීමෙන් වික්‍ර මට ලොකු ධෛර්යයක් ලබා දුන්නා. මේ ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හිටපු සභාපතිවරයාද වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කලක් රෝගාතුරව සිටියා. අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේ පිහිටි ඔහුගේ නිවසේදී හෘදයාබාධයකින් මියගිය කාලෝ ෆොන්සේකා මහතා මිය යන විට 86 වෙනි වියේ පසු වුණා. ඒ මහතාගේ අවසන් කැමැත්ත මත දේහය අද පස්වරුවේ රාගම වෛද්‍ය පීඨයට බාර දුන්නා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා තරම් මේ රටේ කලාකරුවන්ගේ දුකට පිහිට වුණු කෙනෙක් මට නම් හමු වෙන්නේ නැහැ. ඔහු ඇත්තටම කලාකරුවන් අතර කලා ක්ෂේත්‍රයේ දුක්ගන්නාරාල කෙනෙක් හැට කටයුතු කළේ. ඔහු සිංහලෙන් කරපු කෙටි රසවත් කතා අහන්න මේ රටේ රසිකයෝ ඉතාම ප්‍රිය කළා. මම හිතන්නේ ඔහු වගේ කෙනෙක් අපිට අපේ ජීවිතයේදී මුණ ගැහෙන්නේ නැහැ කියලායි මං හිතන්නේ. මෙරටට සුදුසු ආර්ථික ක්‍රමය වන්නේ මිශ්‍ර ආර්ථික ක්‍රමය බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකළ 271 වැනි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා. මාතර මුලටියන දේවාලගම ප්‍රදේශයේ ඉදිකළ මෙම ගම්මානය නම් කර ඇත්තේ හස්තිරාජ ගම ලෙසයි. සියලු පහසුකම් සහිත නිවාස 27කින් මෙම ගම්මානය සමන්විතයි. කාලයක් පුරාවටම දේශපාලඥයෝ මන්තරේ වගේ ජප කරනවා. ආර්ථික වර්ධන වේගය 5%යි. උද්දමනය අඩුයි. ජීවන වියදම අඩු වෙලා. නමුත් අවසානයේ තමන්ගේ මුදල් පසුම්බිය දිගහැරලා බලනකොට මුදල් පසුම්බිය වෙනසකුත් නැහැ. මේ වෙනස ඇඟට පතර දැනිලත් නැහැ. හදවතට දැනිලත් නැහැ. හදවතට තේරෙන්නේ නැහැ. ධනෙ උත්පාදනය කරන්නට ධනපති ක්‍රමය හොඳයි. හැබැයි ධනෙ බෙදා හරින්නට ධනපති ක්‍රමය කිසිසේත්ම සුදුසු නැහැ. සමාජවාදය තමයි හොඳම ක්‍රමය. නිපදවපු ධනය සමසේ බෙදා හරින. එතකොට වෙන වචනයකින් කියනවා නම් මේ රටට සුදුසු ජනතාව පෙරටු කරගත්, ජනතාව හවුල් කරගත්, ජනතාව කොටස් කරගත්, ජනතාව පෙරමග ගමන් කරුවන් බවට පත් කරගත්ත මිශ්‍ර ආර්ථික ක්‍රමය තමයි මේ රටට උචිතයි. මම තමුන්නාන්සලාට පැහැදිලිවම කියන්න කැමති මේ රට ඉදිරියට ගෙන යන්නට පුළුවන් නව ආර්ථික සැලැස්ම අපි නිර්මාණය කරලා තිබෙනවා. ගමේ ඉන්න බණ්ඩායගේ මුදල් පසුම්බියට තට්ටු කරනකොට ඒ ආර්ථික වර්ධනය අපේ ක්‍රමවේදය තුළ දැනෙන ආකාරයට අපි ක්‍රියාත්මක කරනවා.
මේ අතර ලබන 6 වෙනිදා කුරුණෑගල ප්‍රදේශයේ පැවැත්වෙන ජනරැලිය සංවිධානය කළ ලෙසම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද ප්‍රකාශ කළා. ප්‍රචාරය යවනවා බොරු ප්‍රචාර මේ රැස්වීම පැවැත්වෙන්නේ නැහැ කියලා. කිසි කෙනෙක් ඒකට රැවටෙන්න එපා. රැස්වීම අනිවාර්යයෙන්ම 5 වෙනිදා සත්‍යවාදී පිටියේදී පැවැත්වෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙලා තියෙනවා මෙවර පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරලා තියෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පරාජය කළ හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න. තමයි එක්සත් ජාතික පක්ෂයේ නායක තරණි ලික්කවිසිං මැතිතුමා නියම වේලාවට නියම කාලෙට අපේ අපේක්ෂක විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් කරයි. ජනපති අපේක්ෂකත්වයේ සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදීද අදහස් පළ වුණා. පොහොට්ටුවේ හැම කෙනෙක්ම අද අපේ යම් යම් කණ්ඩායම් එක්කත් එකතු වෙලා උත්සාහ කරන්නේ සජිත් ජනාධිපති අපේක්ෂකත්වයට එන එක වළක්වා ගන්න. ඔවුන් දන්නවා සජිත් ආවොත් සජිත් තමයි අනිවාර්යයෙන්ම මේ රටේ දුප්පත් මිනිහාගේ දුක නිවන ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ. බැඳුම්කර සිද්ධියට අදාළ නඩු විභාගය සඳහා හිටපු මහබැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත උදර්පණ ඉල්ලීමක් යොමු කිරීමට තීරණය කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය වූයේ ඊට අදාළ ඉල්ලීම ආරක්ෂක අමාත්‍යාංශයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට බාර දී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී අජුන් මහේන්ද්‍රන් බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියද පසු අවස්ථාවකදී මේ අපරාධ විමර්ශනයට අදාළව නඩු කටයුතු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්නා සමයේදී ඔහු අධිකරණය මගහැරීමක් සිදු කරනු ලැබුවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු වෙත වරෙන්තුවක් නිකුත් කිරීම සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් ලබා ගැනීමට කටයුතු කළා. නීතිපතිවරයා විසින් අධිචෝදනා පත්‍ර ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කිරීමෙන් අනතුරුව පැමිණිල්ලේ ඉල්ලීම මත වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කළා. මෙම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් මෙම වරෙන්තුව ලබා ගැනීමෙන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් නඩු විභාගයේ සඳහා ශ්‍රී ලංකාවට ගෙන්නා ගැනීමට ගරු නීතිපතිතුමා විසින් උදර්පණ ඉල්ලීමක් සිංගප්පූරු රජය වෙත සිදු කිරීමට තීරණය කරනු ලැබුවා. මෙම උදර්පණ ඉල්ලීම සකස් කිරීමට අවශ්‍ය සියලුම ලේඛන නම් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ සහ පිටු 21,000කට අධික අනිකුත් සියලුම ලේඛන වලින් සමන්විත විශාල ගොනුවක් ආරක්ෂක අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත නිසි ලෙස බාර දීමට අද දින අප කටයුතු කිරීම සිදු කරනු ලැබුවා. අද පෙරවරුවේ දහවනේ වූ කාර්යාල දුම්රිය කිහිපයක් අලව්වේදී විශේෂ පොලිස් පරීක්ෂාවට ලක් වුණා. එහිදී කාන්තාවන් වෙනුවෙන් වෙන්කළ දුම්රිය මැදිරිවල ගමන් කළ පුද්ගලයින් පොලිසිය අත්අඩංගුවට ගත්තා. පසුගිය මාර්තු මාස 8 වෙනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාර්යාල දුම්රියවල මැදිරි කිහිපයක් කාන්තාවන් සඳහා පමණක් වෙන් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගත්තා. ඒ අනුව සෑම කාර්යාල දුම්රියකම මැදිරි එකක් හෝ දෙකක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කෙරුණා. කෙසේ වෙතත් දින කිහිපයකට පසුව කාන්තාවන් චෝදනා කළේ එම මැදිරිවල පිරිමි පුද්ගලයින්ද ගමන් කරන බවයි. දිගින් දිගටම ලැබුණු මෙම පැමිණිලිවලට අනුව අද අලව්වේදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ මැදි අතුවීමෙන්. එහිදී කාන්තා මැදිරියේ ගමන් කළ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ අවවාද කිරීමෙන් පසු එම 11 දෙනා මුදාහළ බවයි. දැන් මේ කාර්යාල දුම්රිය වලට මෑතක ඉඳලා කාන්තා මැදිරියක් කියලා වෙන් කරලා තිනවා. ඉතින් මේක මුලින් හරියට කාන්තාව විතරක් ගියා. මේක බොහොම කාන්තාව අගය කරා. ඊට පස්සේ මේ සුළු පිරිසක් එකතු වෙලා මේක මේ නීතිය කැඩුවා. හරිනම් දුම්රිය ආඥාපන්තය යටතේ කාන්තා මැදිරියගේ පිරිමියෙක් ගමන් කරොත් නඩු පවරන්න පුළුවන්. අපි දැන් පළවෙනි වතාවට අපි අවවාදයක් කරලා මේකට ඉදහස් කරමු කියන්නේ. හැබැයි මින් ඉදිරියට මේ වැඩේ වෙන්න බෑ. ඉතින් මේ වැඩේ අය කරන්න එපා. විරාමයකින් පසුව නැවතත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. රටම කෙටියෙන්.
අරුවක්කාලු කසලංගනේ වෙත දිනපතා කසල රැගෙන යන ලොරි රථ සහ ටිපර් රථ හේතුවෙන් අරුවක්කාලු ගඟේවාඩිය මාර්ගයේ දැඩි ලෙස අබලන් වී ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් අද උදෑසන 6 සිට පුරා පැය 5ක පමණ කාලයක් උද්ඝෝෂණයක නිරත වුණා. අරුවක්කාලු මන්සන්දිය අසල පැවති මෙම උද්ඝෝෂණයේ හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වූ අතර උද්ඝෝෂකයින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ අදාළ මාර්ගයේ පිලිසකර කටයුතු කඩිනම් කරන ලෙසයි. ඊ රාත්‍රියේ පානදුර ප්‍රදේශයේ පැවති Facebook මත්පැන් සාදයක් වැටළු හොරණ සුරාබදු කාර්යාල නිලධාරීන් එහි සිටි තරුණ තරුණීන් 150ක පමණ පිරිසක් සිය බහරටගෙන තිබෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගැරුණු මෙම පිරිස අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පානදුර උතුරු පොලිසියේ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මකයි. කුරුණෑගල ගෝවා කොටුව ප්‍රදේශයේ ආශ්‍රිතව පොලිස් මාර්ග බාධක දමා සිදු කළ බැටලීමකදී කොල්ලකෑම් සඳහා යතුරු පෙදයකින් යමින් සිටි පුද්ගලින් දෙදෙනෙකු ගිනියවියක් සමග පොලිස් භාරයටගෙන තිබෙනවා. කුරුණෑගල පොලිසිය පැවසුවේ අදාළ සැකකරුවන්ගේ නිවෙස් පරීක්ෂා කිරීමේදීද අවි ආයුධ සහ යුද හමුදා නිලැඳුම් කිහිපයක්ද සොයාගත් බවයි. මධ්‍යම ඖෂධ ගබඩාවේද ඇතුළුව දිවෙනපුරා ඖෂධ අර්බුදය තවත් උග්‍රතර පත්ව ඇති බව දැනුවත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංවිධානය කළ මාධ්‍ය හමුවක් අද පැවැත්තුණා. අත්‍යවශ්‍ය ඖෂධ 319ක් නැහැ. හෘද රෝග වලට දෙන ඖෂධ, අධිරුධිර පීඩනයට දෙන ඖෂධ, දියවැඩියාවට දෙන ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, අක්ෂි රෝග වලට දෙන ඖෂධ මොකක්වත් නැහැ. මේ මොහොත වෙනකොට මධ්‍යම බෙහෙත් ගබඩාවේ තත්ත්වය මේකනම්. ලබන සතිය වෙනකොට රෝහල් වල තත්ත්වය මොකක් වෙයිද? ලංකාව පුරා සියලුම රෝහල් වල ඖෂධ හිඟය ඉදිරි දින කිහිපය තුල වඩා තීව්‍ර වෙන එක වළක්වන්න මොන ජගතෙකුටවත් හම්බ වෙන්නේ නැහැ. කුරුදු සහ ගම්මිරිස් සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙස බලධාරීන්ට බල කරමින් අම්බලන්ගොඩ කරන්දෙණිය මහායදන්න මන්සන්දියේදී අද පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. සමස්ත ලංකා ගෝජින සම්මේලනයේ සංවිධානය කළ මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ කරන්දෙණිය ප්‍රදේශයේ කුරුදු සහ ගම්මිරිස් වගාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන්. කොළඹ දිස්ත්‍රික්කය තුළ පාසල්වල පරිගණක දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් පරිගණක බෙදා දීමේ උත්සවයක් අද කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලයේදී පැවැත්ුණේ ප්‍රඥා ප්‍රදීප සංකල්පයේ නිර්මාතෘ පළාත් සභා මන්ත්‍රී ආචාර්ය ජයන්තද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. මඩකලපුව කල්යන්කාඩු හින්දු සුසන් භූමියේ වළදමා තිබූ පාස්කු ඉරිදා සියොන් දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස කොටස අද යලිගොඩ ගැනුණා. ඒ මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වන් මහතා ඉදිරියේදී. කෙළිබිඹු සවධානය යොමු කරමු. ශ්‍රී ලංකා නවසීලන්ත පළමු 20-20 තරගයෙන් කඩලු පහකින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊ රාත්‍රියේ සිදු වුණා. කෙසේ වෙතත් මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුවත් නායක ලසිත් මාලිංග ජාත්‍යන්තර 20-20 පිටියේ වැඩිම කඩලු ලාභියා කී ලෝක වාර්තාව තමන් සතු කරගත්තා. තරගයේ පැවැතුණේ පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිවාසී දින පළමු පඳුරු පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පඳුර 20 නිමා කළේ කඩලු 4ක් බිඳ වැටී ලකුණු 174ක් රැස් කරමින් 20-20 දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් රැස් කළේ පස්වැනි අර්ධ ශතකයේ වාර්තා කරමින් ටීම් සෞතී ලකුණු 20කට කඩලු 2ක් බිඳ හෙළුවා. පිළිතුරින්ම ක්‍රීඩා කළ නවසීලන්තයේ පඳුර 19යි පඳු 3කදී කඩලු 5ක් දැවි ලකුණු 175ක් ලබා තරගයේ ජයගත්තා. නවසීලන්තයේ පළමු පඳුර 10 නිමා වන විට කඩලු 3ක් දැවි ලකුණු 63ක් ලබා සිටියත් අවසන් පඳුර 10යේදී ලකුණු 112ක් ලබා තරගයේ ජයග්‍රහණය කර රැගෙන ගියේ රොස් ටේලර් සහ කොලින් ඩී ග්‍රෑන්ඩ් හෝම්. ටේලර් ලකුණු 48ක් සහ ග්‍රෑන්ඩ් හෝම් ලකුණු 44ක් රැස් කළා. ඒ අතර ත්‍රිවිධ ශ්‍රී ලංකා පඳු රකින්නන්ගේ නොමද සහයක් හිමි වූ අතර රොස් ටේලර් ලකුණු 31ක් ලබා සිටියදී ලබා දුන් පහසු උඩ පන්දුවද අතහැරියා. ග්‍රෑන්ඩ් හෝම්ගේ කඩලු බිඳෙළු මාලිංග ජාත්‍යන්තර 20-20 බිමේ වැඩිම කඩලු ලාභියා ලෝක වාර්තාව තමන් සතු කරගත්තා. මීට පෙර කඩලු 98ක් බිඳ හෙළමින් පාකිස්තානයේ සයිඩ් අෆ්රිඩි පිහිටුවා තිබූ වාර්තාව මාලිංග සතු වුණේ තරග 74කදී කඩලු 99ක් දවා ගනිමින්. මේ අනුව ලොව ටෙස්ට් එක්දින සහ 20-20 යන අංශයන් තුනෙහිම ලොව වැඩිම කඩලු ලාභීන් ශ්‍රී ලංකා ක්‍රිකට් වීමත් සුවිශේෂී වනවා. ටෙස්ට් සහ එක්දින වැඩිම කඩලු බිඳ හෙළු ක්‍රීඩකයා වන්නේ මුත්තයා මුරලිදරන්. මේ අනුව ශ්‍රී ලංකාව අඛණ්ඩව 20-20 පිටියේ පරාජය වූ 6 වෙනි තරගයේ මේවන අතර දෙරට අතර දෙවෙනි තරගය හෙට පල්ලිකැලේදීම පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් ඊයේ තරගයේ අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම නිසා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට තරඟ මුදලින් 140ක දඩයක් පනවන්නට තරඟ තීරකවරයා පීවරගෙන තිබෙනවා. කුසල් මේ 174ක් ඩිෆෙන්ඩ් කරන්න බැරි වුණ හේතුව කියන්න පුළුවන් මොකක්ද? බොලමඩඩා මෙහෙටියා පින්න වැඩි බෝලර්ස් වලට ඒක අපහසු වෙන්නේ නැති ඔළුවේ තිබ්බ දේ කරන්න බැරි වෙන්නේ නැති බෝලර්ස් ලා ගැතින් පොඩි පොඩි මිස්ටේක් තියෙන්නේ නැති ඒ හින්දා වෙන්නේ නැති පරාජය වෙන්න උනේ. ටීවෙන් කියන්න මම දුරවතා දකින්න ලැබුණා. ඔව් ඉතින් ඒක ක්‍රිකට් ලෝකෙම ඉස්සෙම වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මම කැච් හදලා දින මම බල කරගෙන 3ක් අතරේ ටීම් එක කැච් 3 අතරේ මම අතරේ ඊට කලින් මම තමයි හිතපු හොඳ ෆීල්ඩ් මැච් එකක් වෙලාදී ඒ දෙයක් වෙනා කියන එක සාමාන්‍ය දෙයක්. අපි හිතරන්නේ මේ ඕන් රටක ඒ දේ වෙනවා ඉතින්. ඒක ඉතින් වළක්වන්න බෑ. ඒ සමගින් රාත්‍රී 10:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. යලි හමුවීම හෙට උදැසන අද දවසේ. සුබ රාත්‍රිය. සුබ රාත්‍රිය.